ඉතින් කොහමද ඕනේ තියාද කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවේ ලේසියෙන්ම ගෙයක් ගන්න හැටි. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මේ ගෙවල් ගන්න කතන්දරෙන් හොඳ සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ණය වෙලා හැබැයි පට්ට සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. අපි දැන් ඒ විදිහට මේ ඒ කියන්නේ මම මේ කතා කරන්නේ රියල් එස්ටේට් බිස්නස් එක ගැන නෙමෙයි. රියල් එස්ටේට් බිස්නස් එකත් හොඳයි. ඒක ගැන නෙමෙයි මේ සාමාන්‍ය මිනිස්සු ගෙවල් අරගෙන පළවෙනි ගේ ගත්තට පස්සේ ඊළඟට තියෙනවා කතන්දරයක්. ඉතින් මේ පළවෙනි ගේ ගන්න එක තමයි ඕගොල්ලෝ කරන්න ඕනේ PR එක ගත්ත ගම. ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ මේ ලංකාව එක්ක බැලුවාම හරිම ලේසි මේ වැඩේ. ඒ කියන්නේ දැන් කවුරු හරි හිතනවා ඇති ඉතින් අතේ සල්ලි තියනවා නේද ඉතින් ගයක් ගන්න පුළුවන්. එහෙම නෙමෙයි කතන්දරේ මේ process එක හරි ලේසි කරගන්න. හැබැයි ඉතින් ලංකාවෙත් හරි ලේසි තමන් දේශපාලනේ නම් දේශපාලනේ ගේ connections තියනවා නම් එහෙම නැත්නම් දේශපාලනේ එකතු වෙලා Java run කරන කෙනෙක් නම් ඔය පාතාල ලෝකයට සම්බන්ධ වෙලා දේශපාලනේ යන්න හේතු වෙලා ඉන්නවා වගේ නේද ඉතින් හරි ලේසි තමයි ගයක් ගන්න කිසිම සතයක්වත් විදං කරන්නේ නැතුව. එහෙම නෙමෙයි මේ කතා කරන්නේ ඔස්ට්‍රේලියාවේ වගේ කතන්දර හරියන්නේ නැහනේ. ඉතින් මේ සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරන්නේ ලංකාවේ තියෙන ලොකු connection තියනවා නම් දේශපාලනියෝ එක්ක ඒ ලංකාව තරම් හොඳ රටක් නෑ තමයි ජීවත් වෙන්නේ ඒ වගේ අයත්. ඒ වුණා සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම දෙයක් නැහනේ. මම මේ කතා කරන්නේ ඔස්ට්‍රේලියාව ගැන. ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය මිනිස්සෙකුට දැන් ගෙයක් ගන්න එක හරිම ලේසි වැඩක්. මම මේ කියන්නම් කතන්දරය අද කොහොමද කියලා හැමෝගෙම දැනගැනීමට විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවට අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට ඒ වගේම එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට. ඉතින් මේ පළවෙනි ගේ ගත්තට පස්සේ ඒ ගේ සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ට තව ගෙවල් ගණනාවක් අරගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන් ටැක්ස් ක්ලේම් කරන්න පුළුවන් හොඳ සල්ලිකාරයෙක් වෙන්නත් පුළුවන් ඒ අංශෙම ගියොත් අපි ඒ ගැනත් කතා කරමු. අද කතා කරන්නේ පළවෙනි ගේ ගන්න විදිය ගැන ඔස්ට්‍රේලියාවේ ලේසියෙන් මම කියන්නම් ඔක්කොම ස්ටෙප්ස් ටික. ඊළඟට අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු අර මම කිව්වා වගේ හොඳ සල්ලිකාරයෙක් වෙන විදිය. ඉතින් ඕගොල්ලෝ හැමෝම ඔස්ට්‍රේලියාවට එන්නේ PR එක ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දැන් අලුතෙන් PR එක ගත්ත අයත් ඇති ගොඩක්. ඉතින් මේ විදිහට ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා හරි එහෙම නැත්නම් ස්කිල් මයිග්‍රේෂන් වලින් හරි ඇවිල්ලා PR එක ගත්තට පස්සේ ඊළඟට ඕගොල්ලෝ ටාගට් කරන්න ඕනේ මේ විදිහට මෝගේජ් කරලා ගෙයක් ගන්න එක. ඕගොල්ලන් ෆියුචර් එක වෙනුවෙන් ඔන්න ඉතින් ගෙයක් ගන්න එක තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ වැටිලා ඉන්න තැනක් තියෙන්න ඕනේ කියන එක නෙමෙයි. මම කියවනේ මම ඊළඟ වීඩියෝ එකේ පැහැදිලි කරන්න ඊට පස්සේ ඒ හරහා ඉන්වෙස්ට්මන්ට් හරහා ඉස්සරහට යන විදිහ. මොනවද සල්ලිකාරයක් වෙන්න පුළුවන් විදිහ. හරි. එතකොට මේ ගෙයක් ගන්න ඕගොල්ලෝ කරන්න ඕනේ PR එක හම්බුන වෙලාව ඉඳලා එහෙම නැත්නම් ඊට කලින් උනත් පුළුවන්. ඕගොල්ලෝ දාන්න ඕනේ ගෙයක් ගන්න 120ක ඩිපොසිට් එක. සාමාන්‍යයෙන් අඩුම වශයෙන් ඊට වැඩිය දාන්න පුළුවන් නම් හොඳයි 120ක ඩිපොසිට් එකයි. ඉතින් ඔය ඩිපොසිට් එක එකතු කරගන්න එක තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් සල්ලි ඉතුරු කරගන්න එක පුළුවන් කරන්න ඔස්ට්‍රේලියාවේ. මෙහෙමයි කතන්දර. හැබැයි ඔස්ට්‍රේලියාවේ වියදම් කරන්නත් විදි ගොඩාක් තියෙනවා. ආයි ලංකාවට වඩා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් කෝටියක් තිබ්බත් එක දවසෙම වියදම් කරන්න පුළුවන්. ඒ වගේ. ඒ කියන්නේ කොහොමත් ඉතින් හිත යනවා එක එක වට එක එක ගැජමැටික්ස් වලට එක එක දේවල් membership සාකවා මේවා බඩු බාණ්ඩ ඔවා තියෙනවා. ඉතින් ඒවා ටිකක් අඩු කළා සාමාන්‍යයෙන් ඔය රෙස්ටුරන්ට්ස් වලින් කන ඒවා ට්‍රිප්ස් යන ඒවා ආවා මේවා ටිකක් පොඩ්ඩක් ඒවා අඩු කළා සල්ලි ඉතුරු කරගන්න බලන්න PR එක ගත්ත ගමන් මේ ඩිපොසිට් එක හදාගන්න. ඉතින් ඕගොල්ලෝ ටිකක් පොඩි සර්ච් එකක් දාලා realestate.com තමයි හොඳම වෙබ්සයිට් එක. ඒ හරහා ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන් ඔයගොල්ලෝ මොන වගේ පැත්තකින්ද මොන වගේ ඔයගලන්ට බජට් එකක්ද තියෙන්නේ ඔයගොල්ලන් ඉන්කම් එක අනුව මොන වටිනාකමක ගියද්ද ඔයා ටාගට් කරන්නේ කියලා. එතකොට ඔයාට පුළුවන් තරම් සල්ලි ඉතුරු කරගෙන මේ 120 හදාගන්න එක තමයි මුලින් කරන්න ඕනේ ඔයා බලාපොරොත්තු වෙන ගෙදර වටිනාකම. 120ට වඩා අඩු වටිනාකම් 10 15 එහෙමත් තියෙනවා. තැන් කරලා දෙන. හැබැයි එතකොට ඔයා දාන්න ඕනේ ලෙන්ඩර්ස් මෝගේජ් ඉන්ෂුරන්ස් කියලා එකක්. ඒ කියන්නේ ලෙන්ඩර් ඔයාට සල්ලි දෙන එක්කෙනා ඔයාට සල්ලි ගෙවන්න අපහසු වුණොත් ඒක කවර් වෙන ඉන්ෂුරන්ස් එකක්. ඉතින් මේ ඉන්ෂුරන්ස් එක දානවා කියන්නේ ඇත්තටම ඔයාගේ මේ ඉන්ස්ටෝල්මන්ට් එක ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එක වැඩි වෙනවා. ඉතින් ඒක කියන්නේ හොඳ සිග්නිෆිකන්ට්ලි වැඩි වෙනවා. ඉතින් එතකොට ඉතින් වැඩි ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි මේ 120ම ඔයාට පුළුවන් නම් දාන්න. 120 ඔයාට පුළුවන් ඊට වැඩිය ගාණක් නම් ඒ ඔයා මේ දාන ඩිපොසිට් එක අනුව ඔයාට ගන්න පුළුවන් ගාණ වැඩි වෙනවා. ඒ වගේම ඉතින් ඔයාට මේ එම්ප්ලොයිමන්ට් එකක් තියෙන්න ඕනේ. ඔයා පෙන්වන්න ඕනේ ඔයාගේ සැලරි ස්ලිප්ස් එහෙම ඔයාට ආදායම එන විදිය ඔයාගේ ඔයාගේ පාර්ට්නර්ගේ ඒ වගේ ඒ විදිය. හරි. ඕක තමයි මුලින්ම කරගන්න ඕනේ. ඔන්න ඕගල් ලෑස්ති වෙන. ඊළඟට මම කියන්නම් ඊළඟ ස්ටෙප් එක කොහොමද කියලා. දැයිදී මේ සාමාන්‍යයෙන් මේ විදිහට මේ ගෙවල් ගන්න කතන්දරයක සම්බන්ධ වෙන පාර්ශව ගණනාවක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඔන්න සාමාන්‍යයෙන් රියල් ස්ටේට් එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් බ්‍රෝකර් කෙනෙක්.
ඊළඟට රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක්. ඊට පස්සේ ඉන්ස්පෙක්ෂන්ස් කරන කෙනෙක් අවශ්‍ය වෙනවා. කියන ටර්ම් එක හරියට මතක නැහැ. හවුස් ඉන්ස්පෙක්ෂන්ස් කරනවා මම කියන්නේ එයාගේ හෝල් එක මොකක්ද කියලා. අද මේ ඇත්තටම හරිම ලස්සන දවසක්. ඒක එකතු කරගෙන පටන් ගෙන තියනවා නම් හරි. ඒ ගැන plan එකක් තියනවා නම් හරි. ඔක්කොම එකතු කරගෙනම ඉන්න ඕනේ නැහැ. පළවෙනි කෙනා තමයි ඔයා contact කරගන්න ඕනේ financial broker කෙනෙක්. එහෙම නැත්නම් mortgage broker කෙනෙක්. දැන් මම මේ කියුව financial brokers ලා එහෙම නැත්නම් mortgage brokers ලා ඒගොල්ලෝ ඉන්නවා. ඕගොල්ලන්ට online search කරලා හොයා ගන්නත් පුළුවන්. ලංකාවේ ඈත් ඉන්නවා ගොඩක් මේක කරන. දැන් මෙහෙමයි කතන්දරේ. එතකොට හොඳම වැඩේ කියන්නේ මම කියන්නේ බැංකු ගානේ රස්තිය ආද වෙන්න අවශ්‍ය නැහැ. මේගොල්ලෝ එනවා ඔයගොල්ලන්ගේ ගෙදරටම ඇවිල්ලා වැඩ ටික කරලා දෙනවා. හැබැයි ඉතින් අවශ්‍ය කරන ලියකියවිලි ඔයගොල්ලෝ සබ්මිට් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් pay slips හැමදේම මෙහෙ එන්නේ ඉතින් email හරහා එහෙම නැත්නම් online download කරගන්න පුළුවන් bank statements. ඉතින් එහෙම වුණාම හරි ලේසියෙන් ඒවා ඉතින් email හරහාම forward කරගන්නත් පුළුවන්. ඉතින් දැන් මෙතන තියෙන වාසිය තමයි ඔයගොල්ලෝ යාට කිසිම ගාණක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයා මේ කරන්නේ පින් අතේ වැඩක් නෙමෙයි. එයාට ඒ කමිෂන් එක එන්නේ ඒ බැංකු වලින්. එහෙම නැත්නම් ඒ ෆිනෑන්ෂල් ඉන්ස්ටිටියුට්ස් වලින් විශේෂයෙන්ම බැංකු වලින් තමයි බැංකු එක තමයි ඒගොල්ලෝ ඩීල් කරන්නේ. ඔයාගේ ලෝන් එක අප්‍රූව් වුණොත් එතකොට එයාට එනවා කමිෂන් එකක්. ඒක ඒගොල්ලෝ කියනවා ඒ කතන්දරේ කොහොමත් ඒක මේ රහසක් නෙමෙයි. එතකොට ඔයාගෙන් සත පහක්වත් යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට තියෙන වාසිය තමයි මේ ෆිනෑන්ෂල් මේ mortgage brokersලට ඒගොල්ලෝ භාවිතා කරන මේ මොනවාද ඒ software හරහා ඒගොල්ලෝ භාවිතා කරන ඒ packages ඒවා හරහා ඒගොල්ලන්ට access තියෙනවා permission තියෙනවා ඔක්කොම බැංකු හරහා ඒ කියන්නේ rates එහෙම ඒගොල්ලන්ට check කරගන්න පුළුවන් comparison rates බලන්න පුළුවන් ඉතින් ඒ විදිහට check කළා ඔයා නිකන් ඇවිදලා එහෙම නැත්නම් internet එකේ බැංකු වලට කතා කරලා කරන්න ඕනේ research එක මොකද්ද හොඳම product එක මොකද්ද හොඳම rates තියෙන බැංකුව ඒ වගේ දේවල් සමහර බැංකු වලින් ආයි cash back දෙනවා ඒ වගේ එක එක වෙන වෙන benefits තියෙනවා ඉතින් ඒ දේවල් ඔක්කොම එයා ඔයාට කරලා දෙනවා ඉතින් ඒක තමයි ප්‍රධානම වාසිය ඔයාට එහෙම මහන්සි වෙන්න ඕනේ නැහැ ඒවා බලලා එයා ඔයාට එවන proposals මේ මෙහෙම ඔක්කොම විස්තර එයා ඇවිල්ලා මුලින්ම ඔයගොල්ලෝ එක සාකච්ඡා කරනවා දැන් deposit එක කොච්චර තියෙනවද කොච්චර එකතු කරගන්න බලාපොරොත්තු වෙනවද budget එක කොහොමද මොන වගේ property එකක්ද ඔයා හොයන්නේ ඒ වගේ කතන්දර ඒවා සාකච්ඡා කරාම එයා ඔයාට කියනවා ඊට පස්සේ ඔයාගේ income එක අනුව ඔයාට income එක අනුව එයා බලලා calculate කරලා මෙහෙම proposals කියනවා මේ මේ බැංකු වලින් මේ වගේ rates තියෙනවා මේ වගේ කරන්න පුළුවන් එහෙම නැත්නම් කරන්න අමාරු නම් මේ තව ඔයා හදා ගන්න ඕනේ දේවල් ඒවා ඔක්කොම කියනවා ඊට පස්සේ ලියකියවිලි ඔක්කොම එයා තමයි බැංකු වලට supply කරලා applications දාලා මේ වැඩේ ඔක්කොම කරලා දෙන්නේ ඉතින් ඔයාලට මහන්සි වෙන්න කියලා දෙයක් නැහැ ඇත්තටම එහෙම බ්‍රෝකර් කෙනෙක් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වැඩේට ලෑස්ති කරගන්න ඉතින් ඔයා දැන් deposit එක 7-5ක්වත් නැතුව වුණත් ඔයාට පුළුවන් මෙහෙම කෙනෙක්ව contact කරලා ඒගොල්ලන්ගේ advice එක ගන්න කොච්චර deposit එකක් ඔයා එකතු කරගන්න ඕනේද මොනවද අවශ්‍ය කරන්නේ කියලා එතනිනුත් ඔයාට අදහසක් ගන්න ඕනේ ගන්න පුළුවන් කෙලින්ම ඒ කෙනෙක්ව දැන් අදම වුණත් සම්බන්ධ කරගත්තොත් විස්තරේ ඒ කියන්නේ ඔයාගේ future plan එක කිව්වහම ඒගොල්ලෝ උදව් කරනවා මොනවද කරන්න ඕනේ කියලා අර deposit එකතු කරගෙන ඔක්කොම කරගෙන ඉන්න අවශ්‍ය නැහැ දැම්මුණත් කතා කරන්න පුළුවන් එහෙම කෙනෙක්ට හරි පොඩි දෙයක් එකතු කරන්න ඕනේ මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට permanent job එකක් තියෙන්න ඕනි කියලා ඇත්තට එහෙම නෙමෙයි ඔයා business එකක් කරනවා නම් ABN number එකට හරියට tax ගෙවලා ඒ income එකත් valid ඒ කියන්නේ permanent income එකක් තමයි තියෙන්න ඕනේ ඒක තමයි පෙන්වන්න ඕනේ job එකක්ම වෙන්න ඕනේ ඔයා business කරනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ එහෙනම් දැන් මම කියවනේ මුල් වටේ broker කෙනෙක් මාර්ගයෙන් තොරතුරු ටික ලබා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් realestate.com මේ site එකේ search කරලා බලන්න මොනවද තියෙන ප්‍රොපර්ටිස් ගණන් හිලව් කොහොමද ඔයා ජීවත් වෙන ආස කරන සබර්බ්ස් මොනවද ඒ වගේ මොනවද තියෙන ප්‍රොපර්ටිස් ඒවායේ ගණන් කොහොමද ඒ වගේ දේවල් ඉතින් එතකොට මේ ඒ වගේ ඇඩ්වර්ටයිස් කරනවා රියල් ස්ටේට් ඒජන්ට්ස්ලා එතකොට ඒ වගේම ඒගොල්ලෝ දානවා ඒ අදාළ ප්‍රොපර්ටිස් මේ හදපු ඒව ගැන දැන්ට මේ කතා කරන්නේ ඉතින් මේ විදිහට ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරනවා ඒජන්ට්ස්ලා රියල් ස්ටේට් ඒජන්සි තියෙනවා ගොඩක් ඕස්ට්‍රේලියාවේ ඉතින් එතකොට ඒගොල්ලෝ දානවා ඉන්ස්පෙක්ෂන් ඩේට්ස් ඕපන් ඉන්ස්පෙක්ෂන්ස් ඒ කියන්නේ ප්‍රොපර්ටි එක ඕපන් කරනවා ඒ වෙලාවල් දානවා දවස් 16 හුඟක් වෙලාවට වීකෙන්ඩ් එකේ තමයි
ඉතින් ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට ඔයා ඔය වගේ ඔයා ආස කරන ප්‍රොපර්ටිස් ටිකක් සිලෙක්ට් කරගෙන ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඔයාගේ ඩීටේල්ස් උත් ඉල්ල ගන්නවා. ඒ වගේම ඔයාට කියන්න පුළුවන් රියල් ස්ටේට් ඒජන්ට්ස්ලාට ඔයා මේ වගේ බජට් එකක් තියෙන මේ පළාත් වලින් මේ විදිහේ ප්‍රොපර්ටි එකක් තමයි ඔයා බලන්නේ අපිට විස්තර එවන්න ඕගොල්ලන්ට හම්බුනොත් කියලා. එතකොට ඒ රියල් ස්ටේට් ඒජන්ට්ස්ලාත් ටූ වේ තමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට මිනිස්සු බාර දෙනවා ප්‍රොපර්ටිස් විකුණලා දෙන්න කියලා. තව මිනිස්සු ඒගොල්ලන්ගෙන් ගන්නවා. ඒකනේ ඒ වගේ. ඒ වගේම ඒගොල්ලෝ රෙන්ට් එකට දෙනේවත් මැනේජ් කරනවා. අපි කලින් වීඩියෝස් දෙකක් කරලා තිනවා. එකක් තමයි ඔස්ට්‍රේලියාවේ ගෙවල් හදන විදිය, විශේෂයෙන් මේ ස්ට්‍රක්චර් එක එහෙම හදන විදිය. ඒ ගැන වීඩියෝ එකක් කරා. ඒක බලපු නැති අය බලන්න පුළුවන්. ඒ වගේම තව වීඩියෝ එකක් කරා මේ ඩිස්ප්ලේ හෝම්ස්, ඔස්ට්‍රේලියාවේ ඩිස්ප්ලේ හදලම තිනවා ගිහිල්ලා බලන්න. ඒ ගෙවල් අතුලට ගිහිල්ලා කරපු වීඩියෝ එකක් තිනවා. බලපු නැති අය බලන්න. ඒකිනුත් අයිඩියා එකක් ගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවේ ගෙවල් කොහොමද එහෙම කතන්දරයි. ඉතින් දැන් මෙහෙමයි, අපි දැන් කතා කරේ මේ හදපු ගෙවල් ගැනනේ. එතකොට එහෙමත් පුළුවන් ඔයාලට ගෙයක් හදන්නත් පුළුවන්. ඉඩමක් අරගෙන ගෙයක් හදන්න පුළුවන්. එතකොට දැන් අනිත් ස්ටේට්ස් වලත් මේ විදිහට ඇති. සවුත් ඔස්ට්‍රේලියාවල ඔයාලුතෙන් ගෙයක් ගන්නවා නම් ආණ්ඩුවෙන් දෙනවා $15,000. හැබැයි එක්ක ඔයා ගෙයක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා අලුත් බ්‍රෑන්ඩ් නිව් ගෙයක් ගන්න ඕනේ. එහෙම ගත්තොත් ඔයාගේ පළවෙනි ගෙදරට ආණ්ඩුවෙන් දෙනවා $15,000. ඒ කියන්නේ මෙහෙමයි, ඔයයි හස්බන්ඩ් වයිෆ්, ඒ කියන්නේ ෆැමිලි එකක් ඉන්නකොට ඒගොල්ලන්ට එක සැරේයි දෙන්නේ. නැතු දෙන්නට 15,000 දෙන්නේ නැහැ. හරිනේ, ඒක ගත්තොත් ආයි ගන්න බෑ. එහෙමයි, ඉස්සර කාලෙකට ඉස්සර 50,000ක් පවා දීලා තිබුණා මේ සවුත් ඔස්ට්‍රේලියාවල. ඊට පස්සේ අඩු කළා දැන් 15,000යි දෙන්නේ. එහෙමයි. ඉතින් මෙහෙම ගෙයක් හදනවා නම් ඒක පොඩ්ඩක් සමහර වෙලාවට කරදරකාරී වැඩක් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ කන්සිඩර් කරන්න ඕනේ දේවල් ගැන මම ඉස්සරහා වීඩියෝස් වලින් කියලා දෙන්නම්. හරියටම මොනවද බලන්න ඕනේ දේවල්, මොනවද ඇහගහගෙන ඉන්න ඕනේ දේවල්, ඒ කතන්දර කොහොමද සල්ලි ඉතුරු ගන්න පුළුවන් ඒවා කියලා. එතකොට දැන් අපි දැන්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කවුද? මුලින්ම මේ බ්‍රෝකර්, ඊට පස්සේ රියල් ස්ටේට් ඒජන්ට්. එතකොට දැන් ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම අර බ්‍රෝකර්යාවල සෙට් කරලා තියෙනේ. බ්‍රෝකර් මෙහෙමයි, ඔයා ගෙයක් හොයාගන්නත් කලින් බ්‍රෝකර්ට පුළුවන් ඔයාට අරන් දෙන්න ප්‍රී ඇප්‍රූවල් එකක්. අන්න ඒක ගොඩක් වැදගත්. ඔය ප්‍රී ඇප්‍රූවල් එක ඔයා ගන්න ඕනේ. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ කොහොමද ඔයගලන් ග්‍රාන්ට් කරනවා. ඒගොල්ලෝ කියනවා මෙච්චර ගානකට ඔයාට ලෝන් එක යන්න පුළුවන්. මං කිව්වනේ දැන් ගෙවල් හොයන්නත් කලින් ඔයා ඔය බ්‍රෝකර් එක වැඩේ කතා කරගන්න තමයි තියෙන්නේ. එතකොට එයා කියයි කොච්චර ගානකට ඔයාට යන්න පුළුවන්. ඔයා එහෙම කියලා එයා ඒකට ඔයාට ප්‍රී ඇප්‍රූවල් එකක් අරන් දෙනවා. ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම හරියට තියෙනවා. එතකොට ඒ ප්‍රී ඇප්‍රූවල් එක තියෙද්දි ඔයාට පුළුවන් ඔයාගේ දැන් ඔයා දන්නවා බජට් එක ඔයාට කොච්චර ගන්න පුළුවන්ද කියලා. ඔයාගේ අතේ ඩිපොසිට් එකක් තියෙනවා අදාළ විදිහට. ඊට පස්සේ ඔයාට බලන්න පුළුවන් ගියක්. එතකොට හරි ලේසි. ප්‍රී ඇප්‍රූවල් එක තියෙනවා, ටක් ගාලා. ඊට පස්සේ රියල් ස්ටේට් ඒජන්ට් ඔයා ගියක් බලන්න ගියා. ඔයා දැන් කැමති ඒ ගෙදරට රියල් ස්ටේට් ඒජන්ට් එයා දෙනවා මේ ඔයාට ඔෆර් එකක් දෙන්න කියලා. ඒගොල්ලෝ ගාව ෆෝම්ස් තියෙනවා, ඔන්ලයින් සබ්මිට් කරන්නත් පුළුවන්. ඒ ෆෝම් එක යවනවා. එතකොට අනිත් තව අයත් ෆෝම්ස් එවනවා. ඒ වගේ කියන ඔයා දානවා ඔයාගේ ඔෆර් එක, බෙස්ට් ඔෆර් එක මෙච්චර ගානක් තමයි ඔයා කැමති කියලා ඒගොල්ලන්ට දෙනවා. එතකොට ඒකෙන් තෝරලා ඔයා සිලෙක්ට් වුණොත් ඔයා කියන ගානට ඒගොල්ලෝ කැමති නම් ඔන්න දැන් වැඩේ හරි. ඊටස් දැන් ප්‍රී ඇප්‍රූවල් එකක් තියෙනවා. දැන් ඉඩමේ එහෙම නැත්නම් ගෙදර කටයුතු ටික තමයි දැන් කරගන්න තියෙන්නේ. ඒ වගේම ඔප්ෂන්ස් තියෙනවා වෙන්දේසි. දැන් වෙන්දේසි වලට යනවා නම් සමහර වෙලාවට ඒගොල්ලෝ ප්‍රී ඇප්‍රූවල් තියෙනවද අහනවා වෙන්දේසිට ඔයාලා සහභාගී වෙන්න. මොකද නිකන් දෙන්න බෑනේ, ඔයා නිකන් කටට එන වචන කියලා ගියොත් එහෙම කතන්දර. ඉතින් හරිය වෙන්දේසි ගැනත් අපි කතා කරමු. දැන්ට මේ මම මේ මූලික දේවල් ටික කියන්නේ. ඉතින් එතකොට ඔන්න දැන් හරිනේ, දැන් වැඩේ තියෙනවා. දැන් ඊට පස්සේ ගනුදෙනු ටික කරන්නේ කොහොමද? එතකොට දැන් සාමාන්‍ය ලංකාවේ වගේ ඔය ගිහිල්ලා තැන් තැන් වලට ගිහිල්ලා නොතාරිස් ලගාවට බැංකුවට ගිහිල්ලා වාට්සන් කරලා රෙජිස්ටර් කරලා ඔය කතන්දර නිවාඩු දාලා ඔය යන්න අවශ්‍ය නැහැ. දැන් ඔය වැඩ ඔක්කොම සෙට්නේ. දැන් මෙතනට ඔයාට අවශ්‍ය වෙනවා කන්වේයන්ස කියලා කෙනෙක්. එයාත් ඇවිල්ලා මේ ක්වොලිෆිකේෂන් එකක් තියෙනවනේ, රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවනේ, ලයිසන්ස් එකක්. එහෙම ඊට පස්සේ එයා එනවා, ඒගොල්ලොත් එනවා ඔයාගේ ගෙදරටම. ඔයා කියන වෙලාවකට සෙට් කරගෙන ඔයාගේ ගෙදරටම එනවා අත්සන් ටිකක් දාගන්න. එතකොට එයාට සාමාන්‍ය ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයා පළවෙනි ගෙදරන් දෙවෙනි තුන්වෙනි ගෙවල් ගන්නකොට පළවෙනි එකේ නම් හොඳයි නැහැ. ඉතින් එයාට පොඩි ටෙක්ස්ට් මැසේජ් එකක් දැම්ම ගමන් එයා වැඩේට බහිනවා ඇඩ්‍රස් එකයි. ඒ කියන්නේ එයාට ඔයාට දෙන්න පුළුවන් කෙලින්ම ඒ කන්වේයන්සර්ට අර බැංකුවේ මේ මෝගේජ් බ්‍රෝකර්ගේ ඩීටේල්සුයි රියල් ස්ටේට් ඒජන්ට්ගේ ඩීටේල්සුයි. එතකොට ඒ තුන් දෙනා එකතු වෙලා අදාළ ඩීටේල්ස් අරගෙන වැඩේට බහිනවා. ඊට පස්සේ අපි සල්ලි ටික ට්‍රාන්ස් කරන්නේ කන්වේයන්සර්ගේ account එක. එයාගේ ප්‍රයිවට් account එක නෙමෙයි. ඒගොල්ලන්ගේ තියෙනවා ඒකේ රූල්ස් තියෙනවා. එහෙම ට්‍රස්ට් account එකක් වගේ එකක්. ඒවට තමයි ට්‍රාන්ස් කරන්නේ. එතකොට එයා ඒ අපේ ඩිපොසිට් එකයි බැංකුවේ එක්කත් එයා ගනුදෙනු කරලා බැංකුවේ සල්ලි ටිකත් එනවා. එතකොට අපෙන් ලෝන් එක ග්‍රාන්ට් වෙනවා. කියන්නේ අපේ අපිට ලෝන් එකක් ඇඩ් වෙනවා අපේ නමට. කන්වේයන්සර්ගේ account එකට යනවා සල්ලි. ඊට පස්සේ කන්වේයන්සර් තමයි ඔය ඔක්කොම මුද්දක ගාස්තු අරව මේවා කතන්දර කරලා ඔප්පු තිරප්පු ටික ලියලා ඒවා රෙජිස්ටර් කරලා ඔක්කොම වැඩ ටික කරනවා. අපිට මුකුත් කරන්නේ නැහැ. එයා ඒ ටික සෙට් කරලා
අපිට කියනවා වැඩේ හරි කියලා එයා අපිට එවනවා ඒකත් අර ලංකාව වගේ රෙජිස්ටර් වෙලා ඉන්න ටිකක් කල් යනවා මාසයක් විතර මුලින් එයා දෙනවා රිසිට් එකක් එහෙම ඒකට ඊට පස්සේ අර ඒජන්ට් එයාට අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් ඒ වැඩේ ට්‍රාන්සැක්ෂන්ස් ටික උනාට පස්සේ ඒජන්ට් අපිට කියලා අපිට යතුරු බාර දෙනවා හරි ඔහොම තමයි යන්නේ එහෙම නැත්නම් ඉඩමක් කරන් බලනවා නම් ඉතින් ස්ටේජ් එකෙන් ස්ටේජ් එක තමයි රිලීස් වෙන්නේ ඉතින් ඒ වැඩේ ටික අර කන්වේයන්ස් එක හරහා කරගන්න පුළුවන් ෆවුන්ඩේෂන් එක දාලා එහෙම එමු උඩට යනකොට එහෙම දැන් වැඩේ තියෙන්නේ මෙතනට දැන් තව පුද්ගලයෙකු සම්බන්ධ කරගන්න වෙනවා විශේෂයෙන්ම ඔයා ගයක් හැදුවත් ඔයා ගයක් ගන්නවා නම් උනා ඒ තමයි මට හරිම ටර්ම් එක මේ වලට මතක නැහැ ඉන්ස්පෙක්ෂන්ස් කරන ආයතන තියෙනවා ඒ කියන්නේ හවුසින් බිල්ඩින් ඉන්ස්පෙක්ටර්ස් මං හිතන්නේ බිල්ඩින් ඉන්ස්පෙක්ටර්ස් ඒ වගේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ටත් එහෙම ලයිසන් එකක් තියෙන්න ඕනේ ඒගොල්ලෝට දුන්නාම ඒගොල්ලෝ බලනවා ඒ කියන්නේ බලනවා මුළු ගෙදරම මොනවද අඩුපාඩු තියෙන්නේ සමහර අඩුපාඩු ඉතින් දැන් තියා පරණ ගයක් ගන්නවා නම් ඒවා කොහොමද තියෙනවා ඒ කියන්නේ ගොඩාක් මේජර් ඒවා ඒගොල්ලෝ දානවා මයිනර් ප්‍රොබ්ලම්ස් මේජර් ප්‍රොබ්ලම්ස් කියලා ඉතින් එහෙම දේවල් ඒක වැදගත් වෙනවා ගොඩක් වෙලාවට ඔයා ගයක් ගන්නවා නම් අලුත්ම ගයක් උනත් ගන්නකොට ඒ මොනවද තියෙන දේවල් කරලා නැත්තේ මොනවද අඩුපාඩු යනා ටර්මයිට්ස් ප්‍රශ්න වලට ට්‍රීට් කරලා තියෙනවද මොකද මෙහි ඔය වේයෝන්ගේ ප්‍රශ්නයක් තියෙනවා මොකද මෙහි කිවල් ඇතුලේ ෆ්‍රේම් එක හදන්නේ ලීවලින් හින්දා වේයෝ ඇතුලට ගියොත් එහම මුළු ගේම ඉවර වෙනවා ඉතින් මේ ප්‍රශ්න හරියට ට්‍රීට් කරලා තියෙන්න ඕනේ හරිනේ එතකොට ඒ එහෙම ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න එක ගොඩක් වටිනවා ඔයා ගයක් හැදුවා වුණත් එතකොට ඒගොල්ලෝ කරනවා හෑන්ඩ් ඕවර් ඉන්ස්පෙක්ෂන් කියලා ඔයාගේ බිල්ඩර් ඔයාට ගේ බාර දෙන්න කලින් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා තමයි කරන්නේ හැබැයි මේක ටික සල්ලි යනවා සාමාන්‍යයෙන් ඔය ටර්මයිට් ඒ කියන්නේ ඔය පෙස් කන්ට්‍රෝල් ඒ ඉන්ස්පෙක්ෂන් එකත් එක්කම කරොත් සාමාන්‍යයෙන් ඩොලර් 1900ක් විතර යනවා නිකන් බිල්ඩින් ඉන්ස්පෙක්ෂන් එකත් සාමාන්‍යයෙන් ඩොලර් 600ක් 700ක් යනවා ඉතින් හැබැයි ඒක වර්ත් එහෙම කරගන්න එක හරි ඊට පස්සේ ආයි අපි පොඩ්ඩක් පස්සට යමු ආයි දැන් ඔයා මං කිව්වන අර මුළු ඔය ට්‍රාන්සැක්ෂන්ස් ටික වෙන්න කලින් අර ඔයා ගිහිල්ලා ගෙදරට කැමති කියලා අර ඔෆර් ලෙටර් එකක් දෙනවා කියලා එතකොට ඔෆර් ලෙටර් එකේ තියෙනවා ඔෆර් ලෙටර් එක ඇක්සෙප්ට් කරොත් ඒ කියන්නේ ඔයා දෙන ගාන්ට ඒගොල්ලෝ ගේ විකුණන්න කැමති වුණොත් රියල් ස්ටේට් ඒජන්ට් ඊට පස්සේ ඔයා කොන්ට්‍රැක්ට් එකක් සයින් කරන්න ඕනේ ඒ කොන්ට්‍රැක්ට් එකේ තියෙනවා දේවල් ඔයා කී ඩිපොසිට් එකක් මෙච්චර ගාණක් දාන්න ඕනේ ඒ වගේම ඔයාට දාන්න පුළුවන් කන්ඩිෂන්ස් සබ්ජෙක්ට් ටු ඉන්ස්පෙක්ෂන් සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස් වගේ දේවල් ඒ කියන්නේ ඉන්ස්පෙක්ෂන් එක හරි ගියොත් තමයි ඔයා ගන්න ෆයිනෑන්ස් ඔයාට අප්‍රූව් වුණොත් තමයි ඔයා ගන්න ඒ වගේ දේවල් ඔයාට දාන්න ඕනේ අනිවාර්යෙන් ඒවා දාන්න මොකද නැත්තම් ඔයාලා තියෙන ඩිපොසිට් එක හම්බ වෙන්නේ නැහැ අපි හිතමු බැංකුවේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ෆයිනෑන්ස් ඔයාලට සල්ලි එන්න පරක් වුණා කියලා ඒගොල්ලෝ දවස් ගානකුත් දානවා මේ දවස් ගාන ඇතුළත ඔයා සෙටල් කරන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් දවස් 30ක් ඒ වගේ තමයි 30ක් 40ක් ඔය වගේ 30 තමයි හුඟක් වෙලාවට යන්නේ එතකොට සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස් කියන කන්ඩිෂන් එක අනිවාර්යෙන් දාන්න මොකද ඔයාලට ලෝන් එක පරක් වුණොත් මොනවායි ප්‍රශ්නයක් වුණොත් අර ඔයා මුලින් දාන ඩිපොසිට් එකත් හම්බ වෙන්නේ නැහැ ඒ දවස් පෑන්න අනිත් එක අනිවාර්යෙන් සබ්ජෙක්ට් ටු ඉන්ස්පෙක්ෂන් කියලා දානවා ඉන්ස්පෙක්ෂන් එකක් ගන්නවා මොකද ඉන්ස්පෙක්ෂන් එකේ ප්‍රශ්න තිබුණොත් ඔයාට කොන්ට්‍රැක්ට් එකෙන් අයින් වෙන්න පුළුවන් ඒ කොන්ට්‍රැක්ට් එක ගහලා ඒගොල්ලෝ ඔයාට දෙනවා පැය 48ක කූලින් ඔෆ් පීරියඩ් එකක් මේවා සලකලා බලන්න ඔය අතරේ තමයි ඔයාගේ ඉන්ස්පෙක්ෂන් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ ඒවා අරේන්ජ් කරගන්න වෙනවා හුඟක් වෙලාවට මේගොල්ලෝ සිකුරාද එහෙම කොන්ට්‍රැක්ට් සයින් කරන්න යනවා නම් හුඟක් වෙලාවට ඒක හොඳයි වීක් ඩේ එකක මුල් කාලේ දාගන්න එක මොකද වීකෙන්ඩ් එකේ ඔයාට ඉන්ස්පෙක්ෂන් අරේන්ජ් කරගන්න බෑ ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ ඉන්ස්පෙක්ෂන් කරන අය වීකෙන්ඩ්ස් වල ඉඩමක් ගත්තොත් ඔයා දාන්න ඕනේ සබ්ජෙක්ට් ටු ජියොලොජිකල් ඇසෙස්මන්ට් මං හිතන්නේ ඒකේ නම ඒකත් ඔය ඉන්ස්පෙක්ටර්ස්ලා තමයි කරන්නේ මොකද ඉඩමත් පරීක්ෂා කරන්න ඕනේ ඒක පස්සේ එහෙම කොහොමද කියලා ඔය සමහර වෙලාවට මම දන්න කෙනෙකුට උනත් එයා ඔයක කරන්නේ නැතුව ඒ කන්ඩිෂන් එක දාන්න නැතුව කොන්ට්‍රැක්ට් සයින් කරලා තියලා ලොකු ගලක් තිබ්බා ඉඩම ඇතුළේ. ඒ කියන්නේ හාරනකොට දැන් ඒ ලොකු ගලක් යට. එතකොට ඒක අයින් කරන්න ලොකු වේදමක් ගියා ගියක් හදන්න තිබ්බ ගාන වගේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඕවා හොඳට මතක තියාගන්න. තව දෙයක් කියන්නම් ඔයා ඉන්නේ සවුත් ඕස්ට්‍රේලියාව නම් අනිත් ස්ටේට්ස් වලත් මේ වගේ ඇති. සවුත් ඕස්ට්‍රේලියාවල තියෙනවා ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් එකක් හෝම් ස්ටාර්ට් කියලා ඒකේ නම. ඒ කියන්නේ ඔයා අලුත් ෆස්ට් හෝම් එක ගන්න ඒගොල්ලෝ ඔයාට ෆ්ලෙක්සිබල් විදියට සල්ලි දෙනවා. ෆස්ට් හෝම් එක ගන්න. ඒ ඔන්නෝග තමයි ගෙවල් වල කතාව. අපි ඊළඟට කතා කරමු ඉස්සරහට මේ කොහොමද දැන් මේක පළවෙනි ගේ ගත්තට පස්සේ එතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා ඒගේ හරහා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් අරන් ඒවා රෙන්ට් කළා සල්ලි හොයාගෙන කතන්දරේ කොහොමද යන්නේ කියලා අපි ඊළඟට කතා කරමු. ඒ වගේම ගෙවල් ගන්නකොට ඔයා ගෙයක් හදනවා නම් ඔයා දැනගන්න ඕනේ කරුණු ඒ බිල්ඩර්ස්ලා එක ඩීල් වෙනකොට ඔයා දැනගන්න ඕනේ කරුණු ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම ඔයා ඉතින් ගෙයක් ගන්නවා නම් විශේෂයෙන් පරණ ගෙයක් වගේ ගන්නවා නම් කොහොමද බලන්න ඕන දේවල් ඒ සම්බන්ධ දේවල් වගේම
ඒවගේම පරණ ගෙවල් අරගෙන ඒවා අඩුවට අරන් කොහොමද එතනින් ලොකු ආදායමක් උපදවා ගන්න එහෙම නැත්නම් ඒකෙන් කොහොමද ඉන්වෙස්ට්මන්ට් එකක් හැදීට හොඳ රිටර්න් එකක් ගන්න කාලෙකට පස්සේ ඒ කතන්දරත් ඔන්න එනයි ඉස්සරහට කතා කරන්නේ එහෙම නැති අපේ යකාගේ වැඩේ channel එකට ඔයා තාම subscribe කරලා නැත්නම් ඔන්න දැම්මම ඔය subscription button එක ඔබලා තියාගන්න අපිට ඉතින් like එකක් දාගෙන යන්න තමයි තමතක ගන්න එපා එහෙම නැති අද නවතින හැම පාවිච්චිමින් ඉන්න අපි ආයෙ දවසක හමුවෙමු